ඉක්මන් කළා දෙන්න. දැන් බලන්න ළමයි බයෝ කරන එකේ වාසියක් තියෙනවනේ. දැන් මේවත් දන්නේ නේ, මේ ලෝකේ රෙද්දක් දන්නේ නැතුව ඔය සමහර ළමයි එහෙම එහෙ ගිහින් ශ්‍රාවී අවධියට කලින් වැඩේ සිද්ධ කරගන්නවා. ඉතින් උන් දන්නේ උන් සියුනික අවධිය ඉවර වෙච්ච ගමන් තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ උස්සගෙන ඉන්නවා ඉතින්. ලාබාල වයසෙන්ම ළමයෙක් හදලා ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක් වගේ. එනම අවුල්නේ ඉතින් එහෙම වුණාම. සමාජයට මූණ දෙන්න බෑ. සමහර ගෑනු ළමයින්ගේ ඔස චක්‍රයටම සම්පූර්ණ මේ සයිකලයටම මාස දෙකක් යනවා. ඒ ළමයිගේ ඩිම්බ මෝචනය වෙන්නේ මාසෙකට පස්සේ. එහෙමයි ඉන්නවා. ඒක ඇතුලේ හොඳයි, ඒක කලබල වෙන්න එපා. ඉතින් ලොකු දෙයක් නෙදී මාසෙන් මාසෙට මේ විඳවන එක මාස දෙකකට කල්යනේ. සල්ලි දීලා කරන්න බලන් දෙයක් නෙවෙයි. හැබැයි එයාගේ ඔසප් දවස් ටිකක් ලොක් මිදිගයි. සමහර අය ඉන්න දවස් 7 8 තියෙනවා. සමහර අයගේ දවස් 5 2 3 නිකන් ෂණික නූඩල්ස් වගේ. තුවාලයක් වුණා බෙහෙත් දැම්ම හොඳ වුණා. අන්න ඒ වගේ නේද. සමහර අය ඉන්න දවස් 7. දවස් 24ක් විතර නෑ ඉතින් ඈ. ඒ දවස් වලට ගෑනු ළමෙන් ඇඟේ ලේ අඩු වෙනවා. ඔස දවස් වලට ලේ අඩු වෙනවා. සමහරට කලන්තේ දානවා. ඔළුවේ රදේ යටිබඩ රිදෙනවා. ඒයි ගර්භාෂයේ තියෙන්නේ එහෙනේ. ඇත්තටම ඉතින් යටිබඩනේ රිදෙන්න ඕනේ. ගර්භාෂයේ තියෙන්නේ එහෙනේ. බඩ රිදෙනවා කියලා තමයි කියන්නේ. දැන් දන්න අඳුරන කෙල්ලෙක් කියනවා බඩ රිදෙනවා කියලා. ආනේ මොනවද කෑවේ? එහෙම අහන්නේ ගොන් කතා. එතකොට ටිකක් තේරුම් ගන්න ඕන. කෙලින්ම අහන්නත් එපා ඔසබ්ද කියලා. සමහරට කාපු දෙයක් නිසා බඩ රිදෙනවනේ. ඒ නිසා මිත්‍රවරුනි ගෑනු ළමයින්ගේ සබ්ජෙක්ට් එකේදී ටිකක් නිහඬව ඉන්න එක තමයි හොඳ. හරිද? ඉත පන්ති වල ඊළඟට බස් එකේ එහෙම ගෑනු ළමයකට මේ වගේ අබැද්දයක් වුණොත් සාමාන්‍ය හොඳ පිරිමි ඒ ළමයට අපහාස නොවන විදිහට ඉන්න ඕන. එහෙම කරන්න පුතේ එහෙම හුරු වෙන්න. දැන් මොකද මේවා රහසක් නෙමෙයිනේ. දැන් මේවා තියෙනවනේ. දැන් මේක ගෑනු ළමයකට උනා දැක්කහම මේ ලෝකේ මහා විශාල ගණේ රහසක් අනාවරණය කරගත්තු රහස් පරිසයක විදිහට හැතිරෙන්නේ. හරි. එතකොට ඊළඟට දේ තමයි ගෑනුනවා. ඒ පේනවද? දැන් තමන් දැනගෙන ඉන්න ඕන තමන් මේ ස්වභාවයෙන් යුක්ත කෙනෙක් කියලා. එනිසා කවදාකවත් මේ තමන්ගේ කයට අන් අය පහදවා ගැනීම උත්සාහයක දෙන්න එපා. මේක පහදවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගෑනු ළමයන් කයත්, පිරිමි ළමයන් කයත් ඔක්කොම. මේක මේ හිත පහදවාගෙන මහා ඉහලින් වර්ණනා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පේනවනේ. ඒ නිසා පුළුවන් තරම් ඔය සංවර වෙන්න. හරිනේ හඳනේ ලියමුද? ලියමු ඈ. ඉතින් අය ලියන අතර මේක සම්පූර්ණ කරගන්න.